මේ වෙනකොට චෝදනා ලැබලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා අත්තරංගුඩ aran තියෙනවා තව නිලධාරීන් aran තියෙනවා හැබැයි මේ ක්‍රියාවලියට සම්බන්ධව අපේ රටේ ජාවාරම් වෙනකොට ඕනම අමාත්‍යාංශයක ඇමතිවරයා සහ නිලධාරී එකතු වෙලා තමයි වෙලා තියෙන්නේ මේ වෙනකොට ලේකම්වරයා ප්‍රකාශ කරලා තියෙද්දිත් ඇමතිවරයාට කිසිම චෝදනාවක් ගොනු වෙන්නේ නැහැ සමාජය තුලින් ලොකු විරෝධතාවයක් මතුවෙනවා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාම විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා නීතිපද දෙපාර්තමේන්තුව තුල ආයතන සියල්ල මැදිහත් වෙලා තිබෙනවා ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න බාරව තිබෙන්නේ අදාළ නීතිමය අංශවලට අපි දැක්ක වෛද්‍ය රුක්ෂාන් බෙල්ල කියලා කියන අපේ රටේ සියලුම ඖෂධ විශ්වාසයකින් පාවිච්චි කරන්න බෑ කියලා ඒක බරපතල ප්‍රකාශයක් වෛද්‍යවරයෙක් කියන්නේ ඉතින් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය එකක දෙක වැරදි වෙලාද අපි නෑ කියන්නේ නෑ හැබැයි ඒක යථාවත් කරගන්න පුළුවන් අර වෛද්‍යවරයාගේ නම ඔබතුමා සඳහන් කළා ඒක සාධාරණ නෑ මේ රටේ ඖෂධ වලින් ජීවිත බේරගත්තු මිලියන ගණනක් ජනතාව ඉන්නවා සෑම ශල්‍යකර්මක නොමිල කරන්නේ කාගේවත් ඩෙන්ටි කාඩ් එකවත් බලන්නේ නැහැ රෝහලට එනකොට සෞඛ්‍ය සංරක්ෂණයක් බලන්නේ නැහැ ඒ සේවාවන් එදත් ලබා දෙලිතු අද ක්‍රමානුකූලව වැඩි වෙලා තිබෙනවා ඒ නිසා මේ පද්ධතියේ ශක්තිය ආරක්ෂා කරන්න විශ්වසනීයත්වය ගොඩනගන්න ඔබතුමාලත් උදව් කරන්න අපිත් පුළුවන් උපරිමෙන් කැපවලා ඉවරින් කටයුතු කරනවා දවසකට ලංකා ගමනාගමන මණ්ඩලය මිලියන 148ක පමණ ආදායමක් ලැබෙනවා 2015-19 රජයේ කාලේ සහසර කියලා බස් රට සඳහා මැගින් සඳහා විද්‍යුත් කාඩ් පතක් පෙරගියුම් කාඩ් පතක් හඳුන්වා දීමේ වැඩසටහනක් කරා විදේශ ආධාර මත ඒ සහසර වැඩසටහන නවත්තලා තියෙනවද නැත්නම් අලුත් ක්‍රමයක් මේ සඳහා ඔබතුමාගේ රජය යටතේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද ඔබතුමා දන්නවා ලංගමේට අලුත් දෙයක් කරන්න යෑම තිබෙන ප්‍රශ්න ප්‍රමාණය ඒ නිසා සාමාන්‍යයෙන් දිනකට එක ඩිපෝ එකකින් ලක්ෂයක් පමණ ලැබියුතු ආදායම අහිමි වෙනවා රියදුරු ඇතැම් හය විසින් මුළු ආදායම ඩිපෝ එකට නොවැදීම නිසා ඒ කියන්නේ දිනකට කෝටියක විතර ලාභයක් වෙනවා ඒ නිසා තව මාස දෙකක් විතර ඇතුළත අපිට විද්‍යුත් කාඩ්පත් ක්‍රමයක් QR ක්‍රමයක් හඳුන්වලා දෙන්න පුළුවන්කම ඇති වෙනවා වැට් එක හින්දා රටම ෆ්ලැට් වෙලා නැති ඉන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මේ කණ්ඩායමක් වරාය අධිකාරියට අයිති හංසකාව දියකෝලා යාත්‍රා දෙකක් පාවිච්චි කරලා මුහුද මැද ලොකු පාටියක් දාලා කොහොමද රජයේ මුදල් වැය කරලා ඒවට ඉන්ධන වැය කරලා කොහොමද මෙහෙම මුහුද මැද පාටි දාන්නේ බංකොලොත් රටක විස්කි ගෙනල්ලා කෑම බීම් ගෙනල්ලා වරායේ ආපන ශාලාවෙන් ආහාර පාන ගෙනල් මේ බොරුවක් නෙවෙයි මේ ලංකා ගමනාගමන මණ්ඩලෙන් මං හිතන්නේ මොකද සැපරිනායකතුමා කාලය හරි හරි පොඩ්ඩක් ඉන්න ඔබතුමා නෑ නෑ මේ වටේ ඉන්න කරුණා මේ කාලේ මම මේ බංකොලොත් රටේ මිනිස්සු වෙනුවෙන් මම මේ කතා කරන්නේ ඒ යාත්‍රා දෙක නගින්නට රතු පළසකුත් දාලා තිබ්බා මේ හැබැයි රෙඩ් කාපට් එක කවුරු දන ගහලා බංකොලොත් රට ඉන්නේ නැහැ මේක පාප කර්මයක් මට දීපු අවසරය ඔබතුමා අවභාවිතා කරනවා ඒකට උත්තරයක් ඕන පෞද්ගලික ප්‍රයෝජනෙට ලකුණු දා ගන්න නිකන් තුනේ පන්ති නතර කරමු විපක්ෂ නායකතුමා මෙතන වෙලා යන මාජන් ඉදිරිපත් කටයුතු කරන් දරු කතානායකතුමනි මට කරුණාකර අවස්ථාව දෙන්න මගේ කට වහන්න එපා ඔබතුමා කට වහන්න මට අවශ්‍ය නැහැ මේ රටේ කුඩා දරුවගේ ඉඳලා ගර්භණී මවගේ ඉඳලා කාරුණ්‍ය ව්‍යාපාරිකයෝ එයාගේ ජන ජීවිත කඩාවැටෙනකොට කොහොමද සහයෝගය දෙන්නේ මේ ජනාධිපතිවරයා පාත්තාගේ වරායේ නැවුම් එකක් කරගෙන මූල නැගිට භාවිතා කරාම කොහොමද පාටි දාන එහෙම මගේ කට වහන්න බෑ කරුණාකර ඒකට උත්තර දෙන්න හිටපු ජනාධිපතිතුමා තමයි ඔබතුමාගේ සහෝදරිය හොරපසල්ලි මාරු කරනකොට බේරගන්න කටි ඒක හරි හරි ඒක බලපාන ඒ වගේම ඔබතුමාගේ තාත්තා තමයි කොටිට ආයුධ දුන්නයි කියලා කාරම ඔබතුමාලා මේ මට්ටමේ කතා කරනවා අපි ඊට වඩා කතා කරන්න සූදානම් ඔබද නතර කරන්න කොටින්ට සල්ලි දුන්න එක ගැන වෙන කාගෙන්වත් අහන්න එපා මහජන ආරක්ෂක ඇමති තිරාණලස් මැතිතුමාගෙන් අහන්න කවුද කොටින්ට සල්ලි දුන්නේ කාගේ සල්ලිද දුන්නේ මගේ සහෝදරියවත් මමවත් මගේ පවුලේ සමාජිකින්වත් මේ හොර සල්ලි කොහොම වැරදියට කතා කරන්න එපා එතකොට මට තමුන්නාසේ ගැන කියන්න බලන්න මේ බංකොලොත්තුමා ඔකොතනින් නතර කරන්න ඔය ඇති දැන් ඇති වෙන්න කීවනේ ඇති වෙන්න කීවනේ ඇති වෙන්න කොහොමද පාටි දාන්නේ මේ ආණ්ඩුවේ මන්ත්‍රී වරු කීපදෙනෙක් කොහොමද ඒක කරන්නේ ඒක මහා මූර්ග ක්‍රියාවක් තෙල් වලට වැට් එක දාලා තියෙනවා. මේ නිසා තෙල් මිල ඉහළ ගිහිල්ලා ප්‍රවාහන ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙන හැම හේකෙකින්. ඉන්ධන මත මේ වන විට 30%ක පමණ බද්දක් තියෙනවා ලීටරයකට. ඒක විශේෂයෙන්ම රජයේ ප්‍රතිපත්ති තීන්දුවක් අනුව ක්‍රියාත්මක කරන දෙයක්. රටේම සියලු දේ බැඳිලා තියෙන්නේ මේක මත. අද බඩගින්න ඉන්න ප්‍රමාණය වැඩි රටේ. දීවර වෙන්න කරලා නතර කරන්න ඕක දැන්. හරි කමන්නෑ මම මේ රටේ තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ වෙනම අවස්ථාවක් ගන්න. මේක අහන්න නැතුව ඉතින් වෙන කාගේ අහන්නේ මම ගිහිල්ලා අපේ ගෙදර අම්මගේ තාත්තගේ නේ අහන්න ඊපස්සේ එන වෙන අවස්ථාවක් ගන්න. ප්‍රශ්නය මගේ අමාත්‍යාංශයට අදාළ වෙන්නේ නැහැ.
රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.